ෆින්ලන්තයේ කියන රටේ පන්ති කාමරයක්. මේ වගේ පන්ති කාමරයක් අපේ දරුවෝ ඇහැකට තියා හීනෙන්වත් දැකලා නැතුව ඇති. මොකද මේ අදන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ ඉගෙන ගන්න ඕස්ට්‍රේලියාව. එළියේ ගහක් යට බංකුවක් දාගෙන හරිම නිදහස් පුදුම නිදහසක්. ඉන්ටර්නෙට් හොයමින් කඳු ගැට ගස් උඩ බඩ ගන්න දරු ඔබතුමාගේ ඇස්වල කඳුළු. ආයුබෝවන් හැමෝටම. අද අපි කතා කරන්න ලෑස්තිලා ඉන්නේ අධ්‍යාපන ක්‍රමය ගැන. මේ දවස්වල ගොඩක් කතා වෙනවානේ. අපි හරි දක්ෂයි ඔයාලා අපි කියන විදිහට ඉන්න. ඕගොල්ලෝ අපි කියන විදිහට ඉන්න. ඕගොල්ලෝ අපි කියන විදිහට ඉන්න කියනවට හරි ආසයි. එහෙම කියලා මේ විදිහට ඉන්නව බලන්න හරි ආසයි. නැතුව මිනිස්සෙක් තමන්ගේ නිදහසේ තමන්ගේ යුතුකම් වගකීම් කොට සිෂ්ට කරමින් රටට වැඩදායක විදියට රටේ දියුණුවට වැඩ කරනවට එහෙම කැමති නැහැ. ඕගොල්ලෝ අපි කියන විදියට ඉන්න. අපි කියන දේ කරන්න, අපි කියන විදියට කන්න. කන්න නැත්තම් නිකන් ඉන්න. කරන්න බැරි නම් ගෙදර යන්න. ඌ වගේ සිද්ධි ගොඩක් අහන්න දකින්න ලැබෙනවා විවිධ තැන්වලින්. තැන් කොහෙද කියලා ඕන කෙනෙක්ට ඕන දෙයක් හිතාගන්න පුළුවන්. අපි මේ ජෙනරලි දෙයක් කතා කරන්නේ හරිම හයිපොතෙටිකල් එකක් තමයි මම මේ කතා කරන්නේ. එහෙම ෆැන්ටසියක් ලෝකේ තියෙනවා. හරිද? ඒ ෆැන්ටසිය එක ඇතුලේ ඒගොල්ලෝ ආසයි එහෙම කියලා ඒ විදිහට ඉන්නවා බලන්න. තව කට්ටියක් ආසයි එහෙම කියන විදිහට ඉන්න. ඒක ඊට වඩා හොඳ ෆැන්ටසියක්. ඔය වගේ ෆැන්ටසිස් වල තමයි සමහර රටවල් වල සමහරු ජීවත් වෙන්න ආස සහ ජීවත් වෙන්නේ. ඒකෙන් වෙනස් වෙන්න කිව්වහම ඒක තව ෆැන්ටසියකට යනවා. එහෙම වුණොත් මෙහෙම වෙයි. අපි කරා නම් ඇයි ඕගොල්ලන්ට බැරි? අපි ඉන්නවනම් ඇයි ඕගොල්ලොන්ට ඉන්න බැරි? හරි, ඔය වගේ විවිධ මත තියෙනවා. හැබැයි ඒ තැන්, ඒ ප්‍රදේශ, ඒ භූමි භාග, ඒ මිනිස්සු එක්ක ඒ විදියටම වැළලලා යනවා. කවදාවත් ඒක දියුණුවක් කියලා දෙයක් දැකපු නැති දේශ බවටපත් වෙනවා. හැමදාම සත්‍ය කියන දේ යට තියලා මිත්‍යාව, සත්‍ය මිත්‍යාව, මිත්‍යාව සත්‍ය කරලා තේරුම් ගන්න පිරිසක් විදියට ජීවත් වෙනවා. උදාහරණයක් විදියට ඔය සමහර පුද පූජා තියෙනවා. ඒවා එදාහේ සාස්ෘවරු කියපුවා නෙවෙයි. සාස්ෘවරුන්ගේ අවශ්‍යතාවයට විච්ච දේවල් නෙවෙයි. අනික ඔය සමහර පිරිස් ඉන්නවා, ඒගොල්ලෝ හරි ආසයි ඕගොල්ලෝ අපි කියන විදියට ඉන්න. අද මේ අපේ මාතෘකාව ඕගොල්ලෝ අපි කියන විදියට ඉන්න, අපි කියන දේ කරන්න. හරි, අන්න එහෙම කියලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කාර්යය හරියට කරන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ වැඩේ තමන්ගේ වැඩේ මොක වුණත් කමන්නේ. අනිත් එවුන් ඕගොල්ලෝ අපි කියන විදියට ඉන්න. අන්න ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන කාර්යය. ඒගොල්ලෝ මහ විශාල බලයක් විදියට ක්‍රියාත්මක වෙනවා. වෘත්තික ඉන්ද්‍රියට වඩා බලයක් තියෙනවා. මොකද වෘත්තිකයින් නිසා, බුද්ධිමත් මුගතුන් නිසා තමයි රටක් දියුණුවටපත් වෙන්නේ. ඒ අර නායකත්වයට පත් වෙන මනුස්සයා වුණත් බුද්ධිය තියෙන්න ඕනේ. යම් කිසි උගත්කමක් තියෙන්න ඕනේ. විෂනරි ලීඩර් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ රටවල් ඒ විදිහට කඩාගෙන වැටෙනවා. අධ්‍යාපනය කියන එක රටක ජීවනාලිය. ඒක හරියාකාරව පවත්වාගෙන ගිය නැත්නම් ඒකට පුහු මත දේශපාලනික වෙන්න පුළුවන්, ආගමික වෙන්න පුළුවන්, විශේෂයෙන්ම කිසිම තේරුමක් නැති මිත්‍යා මත පතුරවන ඉතාම සත්‍යගරුක ලෝක සත්‍ය පවා කියපු කියවෙන යම් කිසි ආගම් තියෙනවා. අන්න ඒ වගේ පවා බොරු මිත්‍යාව මුදලට, මාෆියාවට යට වුණ ගතියක් අපිට දැන් දකින්න පුළුවන්. පින් කරගන්න රණ්ඩු වෙන, පින් ඉල්ලලා සල්ලි දෙන, පින් දෙන්න සල්ලි ගන්න, එහෙම සමාජයක් රටේ ලෝකේ අපිට දකින්න පුළුවන්. කවුද කියලා අහන අය හිතාගන්න, කියන්න කෙසේ කිව්වත් අසන්නා සී බුද්ධියෙන් අසන්න. අද මම පෙන්නන්න යන්නේ ලෝකේ අනිත් රටවල් කීපයක, ලෝකේ අධ්‍යාපනය අතින් ඉහළින් ඉන්න රටවල් කීපයක අධ්‍යාපනය කොහොමද පන්ති කාමරයක ස්ට්‍රක්චර් වෙලා තියෙන්නේ, ව්‍යූහගත වෙලා තියෙන්නේ. අපි චුට්ටක් ඒක බලමු. මේ මම පෙන්නලා තියෙන්නේ ලෝකේ ඉහළම අධ්‍යාපන යක් තියෙන
ෆින්ලන්තය කියන රටේ පන්ති කාමරය. බලන්න මේ ගුරුවරිය ඉන්න විදිය, දරුවෝ ඉගෙන ගන්න විදිය, පන්ති කාමරයේ තියෙන පහසුකම්, මේ දරුවෝ ඇඳන් ඇවිල්ලා ඉන්න ඇඳුම්, මේ ගුරුවරිය ඇඳගෙන ඉන්න ඇඳුම, බලන්න මේ පන්තියේ තියෙන සංවරකම සහ ඒ ඇටෙන්ෂන් එක අවධානය ගුරුවරයාට තියෙන. හරි, මේ තියෙන්නේ ෆින්ලන්තයේ තවත් එක්තරා පන්තියක. බලන්න මේ ළමයිගේ ඇඳුම්, මේ ගුරුවරිය ඇඳන් ඇවිල්ලා තියෙන මොකද්ද, මේ රටවල් මේ ළමයි මේ ඉගෙන ගන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ, කේක ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා, මේ ගුරුවරිය මොකද්ද මේ ඇඳන් ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම පුළුවන්ද පන්ති කරන්න? ඉස්කෝලවල ගණන්න පුළුවන් මෙහෙම නේ. හැබැයි මේ ළමයි ඉගෙන ගන්න, මේ ගුරුවරු ගන්න, ලෝකෙ ඉහළම තැනට ඒ රටේ අධ්‍යාපනය ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් හිතන්න, බුද්ධිමත්ව හිතන්න, ලෝකෙට විවෘත වෙන්න. මේ තියෙන්නේ ෆින්ලන්තයේ එක්තරා පන්ති කාමරයක්. බලන්න මේ පන්ති තියෙන වෙනස. මේ වගේ පන්ති කාමරයක් අපේ දරුවෝ ඇහැකට තියා හීනෙන්වත් දැකලා නැතුව ඇති. අපේ දරුවෝ ඉතින් හැමතැනම ඉන්නවන්නේ, කාට කාටත් දරුවෝ ඉන්නවනේ. ඒතකොට හිතාගන්න පුළුවන් මේ තියෙනෙත් ඒ වගේ සිද්ධියක් ෆින්ලන්තේ. හරි, ඊට පස්සේ මේ නවසීලන්තයේ කියන රටේ එක්තරා පන්ති කාමරයක්. බලන්න මේගොල්ලෝ මොන විදියට ඉන්නේ කියලා. හරි, ඊට පස්සේ මේ තියෙන නවසීලන්තයේ කියන රටේ බලන්න. ඔයගොල්ලන් හොඳට බලාගන්න පුළුවන්නේ මේ පන්ති කාමරයේ සැකැස්ම කොහොමද. විශේෂයෙන් මේගොල්ලොන්ගේ මේ ආද මේ අදන් ඇවිල්ලා තියෙන්නේ. හරි, හැබැයි ඒගොල්ලෝ ඉගෙන ගන්න ලෝක ඉහළ අධ්‍යාපනයක් තියෙන රට මේ නවසීලන්තේ. මේ ගුරුවරිය මේ දරුවෝ මේ ඉගෙන ගන්න මේ ඇවිල්ලා ඕස්ට්‍රේලියාව කියන රටේ පන්ති කාමරයක්. හීනෙන්වත් නොදැකපු පන්ති කාමර ඔස්ට්‍රේලියාව. මේ ඔස්ට්‍රේලියාව මේ නම් කොහෙද කියලා මම දන්නේ නැහැ. පොඩක් වල බලන්න. වතුර ටැප් එකක් ඇරලා දුන්නාම ඒක විවෘත කරලා පුදුම සන්තෝෂයක්. එළියේ ගහක් යට බංකුවක් දාගෙන කළු ලෑල්ලක සාරියක් ඇඳගෙන ඇවිල්ලා වාඩි වෙලා උගන්වන ගුරුවරියක් සහ එයින් ඉගෙන ගන්න ළමුන් පිරිසක්. මේ ළමුන් මෝඩ නැහැ, මොට්ට නැහැ, ගොම් නැහැ. ලෝකෙට විවෘත වුණ සෝෂල් මීඩියා ඉන්ටර්නෙට් භාවිතය හරහා ලෝකෙට විවෘත වුණ දරුවෝ ලෝකය දකිනවා. ඒ දරුවෝ අර වගේ අධ්‍යාපනයක් ඉල්ලලා කවදා හරි කෑ ගහයි, විශ්වවිද්‍යාල වලින් කෑ ගහන්නේ සම අයිතින් ඉල්ලලා, නිදහස් අධ්‍යාපනය ඉල්ලලා. ඒක තියෙනවද? චුට්ටක් හිතන්න. වතුර පොදක් ලැබුණාම පුදුමාකාර සතුටක්, ෆොටෝ ගහලා දාන්න තරම් සතුටක්. මොකද්ද? ආශ්චර්යයක්. මේ තව ආශ්චර්යයක්, පුදුම සතුටක්, පුදුම විනයක්, පුදුම අධ්‍යාපනයක්. හරිම නිදහස්, නිදහස් අධ්‍යාපනය. නිදහසේ හුලම් පොදක් වැදීගෙන, නිදහසේ පැලක් යට වාඩි වෙලා, බිම වනුගග මඩනාගෙන ඉගෙන ගන්න දරුවෝ පිරිසක්. නිදහස් අධ්‍යාපනය, පුදුම නිදහස් අධ්‍යාපනය. ඉන්ටර්නෙට් හොයමින් කඳු ගැට ගස් උඩ බඩගාන දරුවෝ. ඔන්ලයින් එඩියුකේෂන්, කැලෑ වැදිලා සිග්නල් තියෙන තැන් හොයමින් යන දරුවෝ. බලන්න මේ දරුවන්ට අධ්‍යාපනය කොයිතරම් වටිනවද? ඒකෙන් තමයි මේ වැටුණ ලින්කටෙන් ගොඩ එන්න පුළුවන් කියලා මේ දරුවන්ට තේරෙනවා. නමුත් ඒක නොතේරෙන පිරිස් බහුලයි කිසියම් රටක ලෝකේ. අපි දන්නේ නැහැ කොහෙද කියලා. පුදුම නිදහසක්. මේ වගේ තැනක විභාගයක් ලියන දරුවෝ වෙලාව 11යි 20යි. පුදුම නිදහසක්, නිදහස් අධ්‍යාපනය. මැටි පැලක උගන්වන ඒ කරුණාවර ගුරුතුමිය, ඒ ඉගෙන ගන්න මොකද්ද මේ දරුවා හදලා තියෙන්නේ? රස. හරිම රසයි පුතේ. සාරියයි, ඔයාගේ නිලැඳුමයි, පන්ති කාමරයයි. පුදුම නිදහස් අධ්‍යාපනය. ඉගෙන ගන්න කීයක් හරි හොයාගන්න වෙහෙසෙන දරුවෝ.
ඉගෙන ගන්න බඩට මොනවා හරි දාගන්න වෙහෙසෙන දරුවෙක්. නිදහස්. ඔබතුමා මේකද කියපු නිදහස් අධ්‍යාපනය. අපි ඔබතුමා දීපු නිදහස් අධ්‍යාපනයෙන් තමයි මේ තැනට ආවේ. ඒක අමාරුවෙන් හරි හරියට කරගත්ත අය අනිත් අය වෙනුවෙන් කොයිතරම් දුරට පෙනී ඉන්නවා. ඔබතුමාගේ ඇස්වල කඳුළු කියලා විතරයි මට කියන්න තියෙන්නේ.